චූටි මැනික තරහද මා එක්ක ඔහුගේ හඬ තුන් හිතම රිදවන සුළුයි තමා කතරම් අසංකට ආදරය කරනවාද කියා සමහරට ඔහුව නොදන්නව ඇතයි ඡායර සිතුණි මුළු ජීවිතෙම මගෙන් ඉල්ලන්න මම මේන් කියලා දෙන්නම් ඔහොම කතා කරන්න එපා රත්තරන් ඇයි කිව්වේ ඔහුගේ හිස මුදුන දෙස බලායේ ඡායට අසංකගේ මූණ නොපෙනේ ඒ මූණ හදවතේ ගැඹුරුම තැන සිපගත් ගමන්මයි ඔහු දැන් දැන් ඒ දැහැණින් බිඳියයි ඇයට බියක් දෙනුනි මං අදාවේ තීරණයක් අරගෙන මැනික අසංක තෙපුලුවේ ඇගේ ලැමදර සිරව මුයින් අසීරු වෙනි මොකද්ද ඡායගේ හදවතට අලුත් කින්දරක් දැනුනි මේ ජීවිතේ මොන තීරණයක් ගත්තද මහා දුකක් බව ඇය දැනගෙන උන්නාය මං අද රෑ ගිහිල්ලා අම්මට හැමදේම කියනවා තේරුම් ගන්න නැත්තම් අඬලා කියනවා හර්ෂිනි මට කවදාවත් ආදරේ කළේ නැහැ ආදරේ කරන්නේ නැහැ මමත් එයාට ආදරේ කළේ නැහැ ආදරේ කරන්නේත් නැහැ මේ වගේ හැමදාම දුක් විඳින්නත් බෑ. ඔයාට මේ තරම්වත් ගින්දරක් දෙන්න මං ආසත් නෑ. ඔව් තව තවත් ඇයව තුරුල් කරගෙන කීවේ. ඡායාගේ ඇතුළු හදවත් මණ්ඩපයම ඉරිතලා ගියේ. ඔව් අවුලන්නට යන්නේ පුදුමාකාර ගින්දර ගොඩකි. මොනවද මේ කියන්නේ? පිස්සුද? මේ ආත්මය අපිට එකතු වෙන්න බැරි නම් මම තව ආත්ම ගානක් බලන් ඉන්නම්. ඔයා ඔය වගේ පිස්සු තීරණ ගන්න එපා. අන්තිමට මේ තීන සැනසෙල්ලක් නැතිල ලොකු විනාශයක් වෙයි. අනේ වඳින්නම් එහෙම කරන්න එපා. මං දන්නවා මේ ඉගෙන කෙල්ලට ලොකු ආසනාවක් නෑ. මන් දුර්වල කොල්ලෙක් නෙවෙයි ඡායා මට තීරණ ගන්න පුළුවන් පුළුවන් රත්තරන් පුළුවන් ඒත් අසංක ඇයි ඇයි කිමිදෙමින් ඔහුගේ හිස අත ගෑවාය වේලාසන හැමෝම එකතු වෙලා ගත්ත තීනයක් වෙනස් කරන්න බෑ නේද අපි මේ ආත්මි ඉවසමු මේ ආත්මි නෙවෙයි බබා මට මේ දවස් ටිකවත් ඉවසන්න බෑ මං කොහොමද ජීවිතය ඉස්සරහාගෙන දකින්නේ වාට මං කොච්චර ආදරේද කවදාරි වා නැති වුණොත් මට මොනව වෙයිද ඒත් මම ජීවත් වෙයි වෙන දෙයකට නෙමෙයි ලබන ආත්මෙවත් ඔයාව ලබා ගන්න පුළුවන් තරම් පින් කරන්න වෙන දෙයකට නෙමෙයි මට බලාගෙන ඉන්න බෑ මම වෙන කායක් හරි මෙහෙම ඉන්නවද බලන් ඉන්න බැරි ඔයා හිතනවා තවත් කොල්ලෙක්ව මම මෙහෙම පපුවට තියන් ඉඳී කියලා හිතනවද අසංක මේ වගේ රැයක කියන්න රත්තරන් ඔයා හිතනවද අසංක කතා කළේ නැත මං දන්න ඔයාට දුකයි ඔයාව මට නැති වෙයි ඒත් මම මේ ආදරේ එහෙම කිලුටු කරන්නේ නැහැ අසංක මේ පපුව ඉස්සල්ලාම ඉඹගත්තේත්ව අන්තිමට ඉඹින්නේත්ව ආයෙ කවදාවත් කාවෙන්නේ නැන් මේ පපුව ඇරෙන්නේ නැහැ මං දිවුරලා කියන්නම් ඔහු තෙත්තු දෙනෙත් ඇගේ ළමදෙම්ම පිසදා ගත්තාය. දැන් ඒ කඳුලේ කැලල් ඒ පපුව මතේ. සීතල කඳුලේ අශ්‍රීමත් කැලල්. අසංක හිස ඡායාගේ ළමදෙම් මුදාගෙන ඇගේ උඩු ඇඳුමේ කුඩා පොත්තන් එකින් එක පියවේ. ඊටත් පසු ඇගේ දෙනෙත් ඇතර net තබා ගත්තේ. අපි බඳිමු. ඡායාගේ ඇස්සී ගියේ ඔහුගේ වචනවල තිබූ තදකමට. මේ අහන්න දෙයියෙක් ඇවිල්ලා මට කියන මුළු ජීවිතෙම නොකා නොබි ඉන්න. එතකොට ඔයාගේ අසංක ඔයාට දෙන්නම් කියලා. එහෙනම් මම එක වතුර පොදක් විතරක් බීලා ඔයාව ගන්නවා. නැත්තම් කියනවා මගේ ඇස් සඳ කරන්න දෙනවා නම් ඔයාව දෙනවා කියලා. එහෙනම් මම ඔයාව අරගෙන පොට්ටියෙක් වගේ ඔයාව හැමදාම අල්ලල්ල ඉන්නවා. ඒත් මේ වගේ පවෙඩක් මම කරන්නේ කොහොමද? ඇත්ත එදා මට අර ෂෝරූම් එක සරසන දවසේදී උඩ කාමරේදී මේ කිසි දෙයකට කැමති නොවී ඉන්න තිබුණා. ඒත් මමවත් අදමනතුරු දන්නේ නැහැ මට මොනවද උනේ කියලා. ඒක හීනයක් අසංක. ලස්සන හීනයක්. මං දන්නවා මේ ආත්මෙදී හීනිය හැබෑ වෙන්නේ නැහැ කියලා. මං හිත හදාගන්නම් මහත්තයෝ. ඇත්තටම හිත හදාගන්නම්. බදින කතා කියන්න එපා. මේ චුට්ටන් හීනේ ඇති. ඒකට තව බරපටවන්න එපා. මං එච්චර දෙයක් හීනින්වත් හිතන්න ආස නැහැ. තේරුමක් නැහෙනි. ඇගේ කඳුළු වැටුනේ ඔහුගේ හිස මුදුනටේ. අසංක උන්නේ වේදනාවේ වේවුලමනි. දෙයක් කරන්න පුළුවන්ද කියලාවත් බලන්න ඇයි මට ඉඩ දෙන්නේ නැත්තේ? එපා එපා. මැඩම් ඇවිත් මට හොඳ කම්බුල් පාරක් දීලා බැහැපම් බැල්ලි පාරට කිව්වම මම අර ඔක්කොම ස්ටාෆ් එක ඉස්සරහ අනාඩ ගෙදර යනවා බලන්න වාට ඕනිද? ඊට පස්සේ දුප්පත් මගේ අම්මයි මාගේ ජීවිතේ පුරාම දුක් විඳිනවා බලන්න වාට ඕනිද? ඔයාගේ අර රත්තරන් මාම ඔයාට පණ වගේ ඒ වගේ රත්තරන් මනුස්සෙන් නැති කරගන්න වාට ඕනේද අර පපුවේ නහර කුඩා වෙලා මරණේ දිහා බලන් ඉන්න ඔයාගේ අම්මා පපුව අල්ලගෙන මැරෙනව බලන්න වාට ඕනේද මෙච්චර කාලයක් උඩනගා ගත බිස්නස් සේරම නැති නැස්ති වෙලා යනව ඔයාට බලන් ඉන්න ඕනේද ඔයාගේ මුළු පවුලම විනාශ කළේ මේ හිඟන කෙල්ල කියලා ඔයාගේ අම්මා කියන ඔයාට අහගෙන ඉන්න ඕනේද මං බස් හෝල්ට ගිහින්ද්දි හරි වැඩ ඇල්ල හරි එද්දි කවුරු හරි ඇවිත් මරලා යනව බලන්න වාට ඕනේද වාට ඕනේ මේ හැමදේම සිද්ධ වෙලා අන්තිමට මාත් නැති වෙලා යනවා බලන්නද ඡායා හති ඇරියාය ලස්සන සන්දාවක් බොඳවගේ ඉක්මනෙයි ඇයට සිතුනි ඔයා හැමදේම මට බලන් ඉන්න පුළුවන් ඒත් මොනවද දෙන්නේ මේ කියන්නේ ඇයි තේරුම් ගන්න නැත්තේ ඇයි අපිට මෙහෙම උනේ ඡායා මේ ආත්මේ අපිට පුළුවන් ආදරය කරන්න විතරයි එතකොට වෙන ආත්මයක හම්බ වෙමු බෑ මම මේ ආත්මේ සටන් කරනවා ඡායා සටන් කරලා මැරෙනවා ඡායා කතා නොකළාය මේ තර්ක කිරීම කොහොමද දුකය කෙලවරද දුකය කඳුළු ගෙදර ගෙනියන්නට ඇය කැමති නොවාය මේ අහන්න මහත්තයෝ අපි මේ දවස් ටික ගෙනවත් හිතලා සතුටින් ඉමු අන්තිම දවස් ටික එහෙනම් සතුටින් ඉමු ජීවිතයේ අන්තිම දවස් ටිකනේ මම ගහනවා ඡායට හොගා ඇඬුනේ
අසංක එව යාලි තුරුල් කරගත්තේ පෙරටත් වඩා ආදරේනි. පිස්සු කියවන්න දු මෙතනට වෙලා උන්න විදියටවත් ඉන්න. ඇය වේගෙන් ඔහුගේ හිස පපුවට ලං කරගෙන කීවාය. ඒ පිපිරි යන්නට ආසන්නේ කඩාහැල්ලේ ඒ පපුව රැක ගන්නට මෙන් අසංක වඩාත් අනුපමයේ ලෙස තම දේවුර මැද ඇව හොවාගත්තේය.